ග්‍රාමීය අනතුරුව යලිත් ප්‍රවෘත්ති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදු කෙරෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අතරංගොඩ ගැරුණු ඉන්දියා ජාතිකින් නටදෙනා අද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා. වැල්ලවත්ත සහ හැවලොක්ටවුන් ප්‍රදේශවලදී අනවසරයෙන් මෙරට රැඳී සිටීම ඉන්දියා ජාතිකින් කොළඹ අපරාධ කොට්ටාසය අතරංගොඩ ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී. වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියේදී ඉන්දියා ජාතිකින් 6 දෙනෙකු අතලංගුර ගෙනුණු අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් හෙළ වූ කරුණු මත කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේදී තවත් ඉන්දියා ජාතිකින් 2 දෙනෙකු අතලංගුර ගෙනුණා. කොළඹ අපරාධ කොට්ටාසය පැවසුවේ අතලංගුර ගෙනුණු ඇතැම් පුද්ගලින්ගේ උදරයේ වකුගඩු ඉවත් කිරීමේ සැත්කම සිදු කළ බවට සැක කළ හැකි කැපුම්තුවල දක්න ලැබෙන බවයි. ඒ අනුව මෙම පුද්ගලයන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවන වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට විශ්වාස කරනවා. සකකරුවන් යේ කොළඹ ප්‍රධාන මහේශ්‍රාත් ගිහන් පිළිපිටිය මහතා මෝඩ ඉදිරිපත් කිරීමෙන් පසුව මිරිහාන රැදෝ මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන පරීක්ෂණ සිදු කිරීමට කොළඹ අපරාධ කොට්ටාසයට අවසර හිඹු වුණා. ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසද අධිකරණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා. සකකරුවන් අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරුණේ අනුවයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන වකුගඩු ජාවාරම පිළිබඳ ඉන්දියා මාධ්‍ය ජනවාරි 20වනදා තොරතුරු අනාවරණ කළා. මෙරට වෛද්‍යරුන් 6 දෙනෙකුද ඊට සම්බන්ධ බව එම වාර්තාවල දැක්වුණා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පංච පුද්ගල කමිටුවක් පත් කර වාර්තාවක් ඇඳුව අතර ඉන් අනාවරණ කරගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් වනතුරු වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා. පොලිස් කොමිසම අපක්ෂපාතීව ක්‍රියාත්මක වන්නේ නම් තරුණයෙකු අනතුරට පත් කළ පාට්ලි චම්පික අමාත්‍යවරයා මේ වන විට සිරභාරයේ සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ නිවසේ පැවති ජන හමුවකට එක් වෙමින්. අද රාජපක්ෂරුන්ට ගහනවා, රාජපක්ෂරුන් පෙරහිටිනට ගහනවා. අද එෆ්සී අඩයක් කියලා ආයතන පීඩෝන ආණ්ඩුවට විරුද්ධව කතා කරන කටයුතු කරන මිනිස්සුන්ව දඩයන් කරනවා. ඒක තමයි ඇත්ත. ආණ්ඩුව කිය පොලිස් කොමිසම ක්‍රියාත්මක වෙනවා කියලා. එන චන්ද්‍රිකාර විරුද්ධව කටයුතු කරන්න ඕනේ. හප්පල පැනලා ගිහිලා තරුණයෙක් කියනවා නම් ඔහු අපි අඳුරගත්තා. ඔහු චම්පික රණවක විදුලි බල ඇමතිවරයා කියලා. චම්පික රණවක කොහෙද ඉන්නෝනේ? හිරගෙදර ඉන්නෝ. චම්පික රණවක ඒක සාධාරණීකරන්න දෙමව්පියන්ට ආවාද කරනවා. තරුණයන්ට මොටරසයිකල් හයියෙන් අඬපා කියලා. මාරු බඩුව. මෙනියගේ උසේ හැටියට තමයි මොලේ. අද රටේ ජනතාවට සැබෑ නිදහස කෙසේ වෙතත් පාතාලෙට නම් සැබෑ නිදහස හම්බෙලා තියෙනවා. මේ ඒකට ගන්නවා පුඩිය. අපේ ගම්වල ඔක්කොම විසිල්ලේකුත් වදිනවා. වී ගොවිය එළියට ඇවිල්ලා කෘෂිකර්ම ඇමතිවරයා ගේ වටකල්ලා වී වලට සහතික මිලක් දෙන්න පොහොර ටික අපිට වෙලාවට දෙන්න කියලා මේ ආණ්ඩුවෙන් ඉල්ලනකොට ඒ පිළිබඳ මේ ආණ්ඩුව ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. පහුගිය කාලේ මට උදේ ඉඳන් හවස වෙනකම් කෝල් එනවා. ඇවිල්ලා අනව නමතුමා අතරංගුඩ ගත්තද? මං කෝ යකෝ ගත්තා නම් මම ෆෝන් එක ආන්සර් කරනවා. මම තාම ගත්තේ නැහැ. ඒ තැනින්ද ගන්න ගණීද කියලා දන්නෙත් නැහැ. අමාත්‍ය පාටලි ශම්පික රණවක මහතා පැදවූ බවට සැක කරන රථයක යතුරු පැදිකරුවෙකු හැපී සිදු වූ රියානතුර සම්බන්ධයෙන් අද පස්වරුවේ කොළඹදී පැවති උත්සවයක නතුරුව මාධ්‍යවේදීන් පාටලි ශම්පික අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. ඊයේ පොලිස් ඒක උසාවිය තියෙන ප්‍රශ්නයක්. ඒක උසාවිය බෙරගමු. කියන දෙයක් නෑ. මේක දේශපාලන මේ වශයෙන් යම් යම් මේ පාවිච්චි කරන්න හදනවා. ඒක පොලිසිය උසාවිය තියෙන ප්‍රශ්නයක්. ඒක ඒ විදිහට පොලිසිය උසාවියම විසඳගමු. අමාත්‍ය දුරේ හිමි වූද තවමත් තමන්ට පුටුවක් මේසයක් නොමැති බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා අලුත් අමාත්‍යාංශයක් තාම අමාත්‍යාංශයට ස්ථානයක් ගොඩනැගිල්ලක් මට මේසයක් පුටුවක් නැහැ. ඒවා සංවිධානය කරගන්න උත්සාහ කරන මේ දවස්වල ඒගොල්ලොගේ රාජකාරිය ඒගොල්ලෝ කරයි. මම හිතනවා පාටලි චම්ප කැමතිතුමා ඒවට සහයෝගය දෙයි කියලා.
දැන්තා දේශීය පුවත් කීපයක් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද වෙන්නප්පුව කිරිමැටියානේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත පැමිණියා 1986 වර්ෂයේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සුලීමේඩු ප්‍රදේශයේ සිදු වූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෙන්නයි අධිකරණයකදී පැවැත්වෙන නඩු විභාගයක් සඳහා චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද මෙරට සිට වීඩියෝ තාක්ෂණයේ ඔසේ සාක්ෂි ලබා දුන්නා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ සිටයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ අතුරුතන් වීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නලිගොඩ මහත්මියතුළු පිරිසක් අද කඩුවෙල නවගමුවපත්තිනි දේවාලයේදී පොල්ගසා දේවකණලව්වක් සිදු කළා.